අපි බලන්නේ normal bank එකක වර්ගලින් කොහොමද අපි ලොකු ආදායමක් මාසෙකට ගන්න කියලා. සාමාන්‍යයෙන් common bank එකක වර්ගලින් ඒ කියන්නේ අපිට නිතර දෙවේලේ දකින්න හම් වෙන bank එකක වර්ගවල වුණත් අපිට මාසෙට ලක්ෂ 1ක මාරකට වැඩි ආදායමක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න ඔයා කොහොමද මේ වගේ ආදායමක් ගන්න කියලා ඔයාටම වැටහෙවි. මොකද ඔයා දැනටමත් ඇන්තූරියම් මල්වල ගණන් අරෙහ මෙහෙ දන්න නිසා. ඔයාට මේ වෙන කුඩේ සාමාන්‍යයෙන් plants තියෙනවා 15ක 20ක් විතර ප්‍රමාණයක්. මේ දින මම එක දවසකට නෙලාගත් plants ප්‍රමාණය. ඉතින් මේ වගේ plant එකක් රුපියල් 500ක් 800ත් අතර මිලකට වෙළඳපොලේ විකිණෙනවා. ඔයාලට වෙනවා ඉතින් මේක normal bank කරගයක් bambino red එකක් සහ sweet dream එකක්. මේක මලත් එක්ක තියෙන නිසා රුපියල් 1000කට විතර දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ පැල 10ක් අපි දවසකට ගලවලා පොට් කරගත්තොත් එහෙම අපිට දවස් 21ක් සීසන් කරලා මාසෙට පැල 300ක් වෙළඳපොලට දාන්න පුළුවන්. ඉතින් ඔයා job එක කරන කෙනෙක් නම් ඉතින් ඔයාලට පුළුවන් මුළු මාසෙම අස්සන්න එකවර වෙළඳපොලට දාන්න. මම මේ සුද්ධ කරන්නේ top cut කරලා ඉතුරු වෙන යට කොටසින් ඇවිල්ලා තියෙන plant. ඉතින් ගොඩක් අයට මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වැස්ස නැතිකම. අවුවත් එක්ක මේ දවස්වල plants නම් කුරිය කළෙත් නැහැ ලොකුවට. මොකද box එක ඇතුලේ ගොඩාක් තැඹිර නිසා ගොඩක් දුර යනකොට plants මැලවෙන්න බලන නිසා හදාගන්න බැරි වෙයි කියලා හිතන අයට කුරිය කළේ නැහැ. ඉතින් මේ සතියේ ඉඳන් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා ඔඩර් කරපු plants ලැබෙනවා inbox වලින්. ඒක දැනුවත් කරලා තියෙනවා. ඔයා මේ දකින්නේ මම plants ගලව ගන්න විදිය. ඒ කියන්නේ මෞෂාක වලින් අපි cut කරලා ගන්න plants. සාමාන්‍යයෙන් අපි ළඟ මෞෂාක 300ත් 500ත් අතර ප්‍රමාණයක් cut කරලා තිබ්බොත් අනිවාර්යයෙන් අපිට පුළුවන් මාසෙට ලොකු ආදායමක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මුල් ඇදුණු පැල ගලවලා අරගෙන දවස් 21ක් මේක සීසන් කළාට පස්සේ අපිට පුළුවන් හොඳට මුල් ඇදුණු නිරෝගී plant එකක් විදිහට මේක වෙළඳපොළට නිකුත් කරන්න. මම දැන් මේ ගලව ගන්න වැනිලා ශාකයක්. ඉතින් මේකෙන් මට පැල 3ක් වෙන් කරගන්න පුළුවන්. වැනිලා ගහ මම ගෙනාවේ රුපියල් 1000කට විතර වගේ. ඉතින් ඒක කට් කරාට පස්සේ මට මේ ඇවිල්ලා තියෙන plants එක රුපියල් 500 ගානේ විකුණන්න පුළුවන්. 500ට අඩුයි මේ දවස්වල නම් වැනිලා යනවා. ඒ රුපියල් 350ත් 450ත් අතර මුදලකට මට මේක සීසන් කරලා විකුණන්න පුළුවන්. ඉතින් මලක් ආවම මට රුපියල් 1000කට විතර ප්‍රමාණයකට මේක විකුණන්න පුළුවන්. ඉවසාගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් ලක්ෂ 1ක මාරකට වැඩි ආදායමකුත් ගන්න පුළුවන් ඔයාලට මල් එක්කම දීලා. මේ වගේ ජොලි plant එකක් රුපියල් 500කට විතර අපිට වෙළඳපොළට දාන්න පුළුවන්. ඔයා මෙතනදී මේ දකින්නේ ෆ්ලෑෂ් වර්ග ටිකක්. ඉතින් normal bank එක වර්ග වලට අමතරව ෆ්ලෑෂ් වර්ග තියෙනවා නම් ඔයාට තවත් ලොකු ආදායමකට යන්න පුළුවන්. දැනටමත් ඒ වගේ ලොකු ආදායම් ලබන කට්ටිය ගොඩාක් ඉන්නවා අපේ ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ වෙලා. මම කිව්වේ එකපාර ෆ්ලෑෂ් වර්ග, ලිවියම්, ෂිබෝරි ඒවා එකතු කරගන්න අමාරු අයට සාමාන්‍ය bank එක වර්ග වලින් ඔයාලා හිතන තරම් ලොකු ආදායමකට යන්න පුළුවන් කියන කාරණාව තමයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ උනේ. සාමාන්‍යයෙන් මේ plant රුපියල් 250ට 300ට වෙළඳපොළට දැම්මත් ඔයාලට රුපියල් ලක්ෂයක් විතර වගේ ආදායමක් මාසෙකට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් අනිත් ඔන්ලයින් බිස්නස් වගේ නෙමෙයි මේකට මහන්සිලා වැඩ කරන්න ඕනේ. නොපෙනෙන සල්ලි ගැන විශ්වාසයක් තියන්න බැරි. ඒත් ඉතින් සල්ලි හොයන්න කැමති ඔයාලා වෙනුවෙන්ම තමයි මේ ව්‍යාපෘතිය කරන්නේ. රුපියල් 10000 ව්‍යාපෘතිය නැවතත් ආරම්භ වුණා කියන සතුටේ ගොඩාක් කට්ටිය රුපියල් 10000 ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ගිය අවුරුද්ද සම්බන්ධ වුණ අය. මේ වෙනකොට මෞෂාක 50 100 වගේ විශාල ප්‍රමාණයක් තමන්ගේ එකතුවට එකතු කරගෙන තියෙනවා. යාලා පැල හදනවා. දැන් තව චූටිම චූටි දවසකින් යාලට පුළුවන් වෙළඳපොළට පැල නිකුත් කරන්න. ඉතින් ඒගොල්ලන්ට වෙළඳපොළ හොයාගන්න අමාරුත් නැහැ. මොකද අපිම පැල නැවත ලබා ගන්න නිසා. මං හිතනවා මේ අවස්ථාව ඔයාලා හැමෝම ප්‍රයෝජනෙට ගනී කියලා. මොකද ඉතින් plants ටිකත් ඔයාලට දෙනවා. ඔයාලගේ හදන plants ටිකත් අපි ගන්නවා. ඉතින් ලොකු පරිශ්‍රමයක් දරන්නේ නැතුව ඔයාලට පුළුවන් ආදායමකට ඉක්මනටම යන්න. මොකද වෙළඳපොළ හොයාගන්න ඔයාලා ලත වෙන්න ඕනේ නැහැ. අපි ආයතනයත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔයාට ඉබේම හොඳ වෙළඳපොළ වටිනා කමක් තියෙන විදිහට plants ටික සේල් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම plants ටික නෙලා ගන්නෙ. අවව ගොඩාක් මේ දවස්වල තිබ්බ නිසා මේ plants මම ගලවන්න කියේ නැහැ. නමුත් ඊයේ පෙරේදා වැස්ස වැටුණා. ඒක නිසා තමයි මේ plants ගලවලා වෙන් කරගන්න හදන්නේ. ඒ වගේම තමයි තව මෞෂාක ගොඩාක් තියෙනවා මට කට් කරලා දාගන්න පුළුවන්. ඉතින් වැස්ස වැටෙනකන් තමයි බලන් හිටියේ plants කට් කරන්න. මම හිතනවා මං වගේ ඔයාලත් එහෙම තමයි මගේ ව්‍යාපෘතිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය නිතරම WhatsApp එකට මැසේජ් දානවා. ඒගොල්ලන්ගේ පැතිවලට වහිනවා. ඒගොල්ලන්ගේ පැතිවලට වහින්නේ නැහැ. ඉතින් මේ විදිහට ලොකු කනෙක්ෂන් එකක් ඒගොල්ලන්ගේ අතරත් තියෙනවා. මගෙත් එක්කක් තියෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා ලස්සන plants එකතුවක් තමයි හදාගන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා අද දවසේ මගේ ටාගට් එක plants 50 කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මම packages දාන ඔයාලා දැකලා තියෙනවා. plants 6 package එකක් රුපියල් 2500 උපරිම මුදලකට තමයි මම සේල් කරන්නේ. ඉතින් මේ plants 50 6න් බෙදලා එන ආදායම ගණන් කරලා බැලුවොත් ඔයාලට හිතා ගන්න පුළුවන් ඇන්තූරිය මගා කරන කෙනෙක් මාසෙකට කොච්චර ආදායමක් හොයනවද කියලා. ඉතින් මට වගේම ඔයාලටත් බැරි නැහැ සල්ලි හම්බ කරන්න. අවශ්‍ය වෙන්නේ risk එකක් ගන්න බය නැති ඔයාගේ හිත විතරයි. ඒ වගේම උනන්දුව කැපවීම උත්සාහය තියෙනවා.
තියෙනවා නම් ආදරෙන් ප්ලෑන්ස් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් කියන විදිහට දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් ඔයාලට පුළුවන් ලොකු ආදායමකට ඉක්මනටම යන්න. ගෙදරට හයියක් වෙලා ඔයාගේ ආර්ථිකයට හයියක් වෙලා ඔයාගේ හැබෑ කරගන්න බැරි වුණ චූටි චූටි හින ඔක්කොම හැබෑ කරගන්න පුළුවන් මේ චූටිම චූටි මල් ගහ ප්‍රයෝජනෙට අරගෙන. ඔන්න බලන්නකෝ දැන් මේ දවස්වල අවුව ගොඩාක් වැඩ නිසා ඔයගලන්ට පේනවා ඇති මේ ප්ලෑන්ස් වල කොලේ 1 2 මැරිලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මම මාධ්‍ය කොහොමද හදාගෙන තියෙන්නේ කියලා මම මේ වගේ වීඩියෝස් ඔයාලට දාන්නෙත් ඔයාලා මේ දේවල් දැකලා ඔයාලගේ වගාවන් සාර්ථක කරගනී කියලා. මොකද මම පෙන්වන්නේ නැතුව කොච්චර කිව්වත් ඔයගලන්ට එච්චර ලොකුවට තේරෙන්නේ නැහැ කියලා දන්නවා. මේ වගේ දේවල් නිතර දෙවේල දකිද්දි ඉබේම ඔයගලන් හුරු වෙනවා ඒ විදිහට ප්ලෑන්ස් හදන්න. මේ ලිවියම් ගහන චුට්ටක් මැලවිලා තියෙන මොකද මුල් නැතු ඒක මගේ අතින් ගැලුනේ. ඒත් බයක් වෙන දෙයක් නැහැ. දැන් වැස්ස නිසා ඒක හොඳට හරියනවා. ඒ ගහ මැරිලා නැහැ. දැන් සතියක් විතර වෙනවා මම හිටවලා. ඉතින් ඒක ගැන බය වෙන දෙයක් නැහැ. ඉතින් ප්ලෑන්ස් හදනකොට ඔගලන් බය නොවී ඉන්න ඕනේ. කියන්නේ ප්ලෑන්ට් එක මැරෙයිද එහෙම කියලා. ඔගලන් හිතේ හයියෙන් හිතේ විශ්වාසයෙන් ඉන්නවා නම් මේ ප්ලෑන්ට් එක මම දැන් හිටවුවා මේක හොඳට හැදෙනවා කියන හිතේ විශ්වාසයෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේක හැදෙනවා. මොකද මේ අපේ ජීවත් වෙන විශ්වයට අමුතු බලයක් තියෙනවා. අපේ ධනාත්මක සිතුවිලි සහ ඍණාත්මක සිතුවිලි පාලනය කරන්න. අපි නිතරම ධනාත්මකව හිතුවොත් අපේ අවට තියෙන දේවල් හැම දෙයක්ම ධනාත්මක දේවල් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි ඍණාත්මකව හිතන්න පටන් ගත්තොත් ඒ දේවල් කවදාවත් හරියන්නේ නැව ඍණාත්මක වෙනවා. මේ තියෙන ලිලි ඔයාලට මතක ඇති මම ඔයාලත් එක්කම වීඩියෝ එකකින් තමයි ලිලි කට් කළේ. ඉතින් ඒ වගේ ප්ලෑන්ස් ඇවිල්ලා තියෙනවා. චුටි චුටි පැල ඇවිල්ලා තියෙනවා. නමුත් ගැලවන්න සුදුසු තත්වයක තාම නැහැ. එච්චරන ලොකු වෙලා නැහැ. ඉතින් මාස දෙකකටත් මාස තුනකට වඩා අඩු කාලයකින් තමයි ඒ තත්ත්වෙට ප්ලෑන්ස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හිටවනවා නම් කොකෝ පීට් එකේ දාලා නම් ඔයාලට හිටව ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අපි අන්තරේ මොගාව කරන්න පටන් ගත්තට පස්සේ මගේ වීඩියෝස් දිගටම බලන කෙනෙක් නම් සාමාන්‍යයෙන් මාස 3ක් වගේ පුංචිම පුංචි කාලයකින් අපිට ප්ලෑන්ට් එකක් රුපියල් 500කට විතර විකුණන්න පුළුවන් ප්‍රමාණයේ ප්ලෑන්ට් එකක් හදා ගන්න පුළුවන් කියලා. මම මේ වීඩියෝස් වල කියලා දෙන විදිහට පෝර ටික බේට් ටික මේ විදිහට හරියට දැම්මොත් ඒ වගේම තමයි මම WhatsApp group වල කියලා දෙන විදිහට ව්‍යාපෘතිත් එක්ක එකතු ඉන්න කට්ටියට ව්‍යාපෘතියට අවශ්‍ය විදිහට ප්ලෑන්ස් ටික හදාගත්තොත් ඔගලන්ට හොඳ ආදායමකට ඉස්සෙල්ලාම යන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් කියලා දෙන්නේ සහ ව්‍යාපෘති කරන්නේ ඔගලන් හිතනවා ඇති මගේ මම සල්ලි හොයන්න ඒ දේවල් වලට කියලා. ඉතින් ඇත්තටම එහෙම ලොකුවට සල්ලි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. වෙන රස්සාවක් කළොත් මට සල්ලි හොයන්න පුළුවන්. නමුත් මේ වගේ දෙයක් අපි කරන්න පටන් ගත්තොත් ඒක මටත් හොඳයි, ඔගලන්ටත් හොඳයි, ඒ වගේම අපේ රටේ ආර්ථිකයටත් හොඳයි. අපනයන මට්ටම දක්වා දියුණු කරගන්න අපිට හැකියාව ලැබුණොත් අපිට පුළුවන් ගෘහණියෝ විදිහට කාන්තාව විදිහට ගොඩාක් ආඩම්බර වෙන්න දවසක අපි මේ වගේ දෙයක් කළානේ කියලා. මොකද ලංකාවේ කට්ටියට නැට්ටක් ගහව බුලත් කොලයක් විතරක් උනාට ඇන්තූරියම් කියලා කියන්නේ පිටරට කට්ටියට මේක ලොකු වෙළඳපොළ වටිනාකමක් තියෙන ලොකු වාණිජමය වටිනාකමක් තියෙන මල් වර්ගයක්. ඉන්දුනීසියාව, මැලේසියාව, බැංකොක් මේ වගේ රටවල් වල සහ ජපාන්, චීන මේ වගේ රටවල් වල ඇන්තූරියම් කියලා කියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් විදිහට ඒගොල්ලන් නඩත්තු කරන එකක්. ඒ වගේම ගොඩාක් අධික මිලවල් වලට කියන්නේ ලංකාවේ යන මිලටත් වඩා අධික මෙනවල් වලට තමයි ඒ රටවල් වල සාමාන්‍ය බැංකු වර්ගයක් පවා අලෙවි කරන්නේ. ඉතින් මම මේ දේවල් හොයලා හොයලා තමයි ඔයගලන්ට කියන්නේ. මේකේ තියෙන වටිනාකම ඔයගලන්ටත් කියලා දීලා අපි මේක මෙතනින් ඉස්සරහට අරගෙන යන්න ඕනි කියන දේහි නිසා තමයි මම ඔයගලන්ට මේ දේවල් කියලා දීලා ඔයගලන් එක්කම ඉස්සරහට යන්න ට්‍රයි කරන්නේ. ඉතින් ඒ වගේ මුල් නැතුව ප්ලෑන්ට් එකක් කැඩුනොත් ඒකත් හිටව ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය දේවල් ළමයි. ඉතින් ඔයාලගේ අතින් ප්ලෑන්ට් එකක් දෙකක් මැරුණා කියලා ඒක ගැන හිතන්න එපා. ඊට වඩා රිස්ක් එකක් ගන්න වෙන අවස්ථාවල් තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් මමත් ප්ලෑන්ට් හිටවුවම මැරෙලා යනවා සමහර වෙලාවට. ඉතින් ඒක කවර් කරගන්න විදිහ මම ඔයාලට මීට කලින් දාලා තියෙන වීඩියෝ එකෙන් කියලා තියෙනවා. ප්ලෑන්ට්ස් මැරුණත් කොහොමද පාඩුවක් නැතුව ප්ලෑන්ට්ස් හදන්නේ කියලා. මේ තියෙන්නේ ෆ්ලෑෂ්. කඳ පැල වලින් ෆ්ලෑෂ් ගලවනකොට මල් එක්කම ගලවන එක මගේ පුරුද්දක් වෙලා. දැන් මොකද ෆ්ලෑෂ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් මිල අධික ශාකයක් නේ. එතකොට මලක් එක්කම මම මේක ගලව ගත්තොත් එීම මඩ පුළුවන් ටිකක් වැඩියෙන් සල්ලි ටිකක් හොයාගන්න. ඉතින් ඒක නිසා තමයි මල් එක්කම ගලවන්නේ. මේ තියෙන්නේ ලිවියම්. මේ තියෙන්නේ ෆ්ලෑෂ්. මම පැස්ස කාලෙට කලින් කට් කරපු පායන කාලෙට කලින් කට් කරපුවා. ඉතින් ඒ වගේ චූටි චූටි කොණ්ඩියනවා. අවුව වැඩිය නිසා කොණ්ඩියන ප්‍රමාදුණා. නමුත් දැන් චූටි චූටි රතුපාටට කොණ්ඩිය ඇවිල්ලා තියෙනවා. මේ බලන්නකො මේකේ කොණ්ඩි කීයක් තියෙනවද කියලා. ඉතින් මේ ගහ මම ගෙනාවේ 3500කට. දැන් මෙතන තියෙනවා
කොණ්ඩි 10ක් විතර. ඒ කියන්නේ මට මේකෙන් පැල 10ක් විතර හොයා ගන්න පුළුවන්. ඉතින් මේ ෆ්ලෑෂ් එකක් අනිවාර්යයෙන්ම 350කට දෙන්නේ නැහැ කියලා ඔයගොල්ලන් දන්නවනේ. රුපියල් 800ක් 900ක් වෙනවා සාමාන්‍යයෙන් අඟල් 3-4 ප්ලාන්ට් එකකුත්. ඉතින් මේ 10ම මම රුපියල් 800කට විකුණොත් මට කොච්චර ලොකු ආදායමක් හම්බ වෙනවද කියලා ඔයාලම හිතන්නකෝ. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි සල්ලි හොයන්නේ අන්තුරිය මගාවෙන්. කිසිම ලෝභකමක් නැතුව මම මේ දේවල් ඔයගලන්ට කියලා දෙන්න මේක ගැන ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් ඇති කරන්න. අපි මේක තව ඉස්සරහට දියුණු කරන්න ඕනේ, අරගෙන යන්න ඕනේ ලෝකයේ අතරට. අපේ අන්තුරියම හරිම ලස්සනයි. මොකද දේශගුණෙත් එක්ක හරිම ලස්සන පාටවල් වලට අපිට අන්තුරියම හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න මේ වසරේ ඔයාලට රුපියල් 10,000 ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කැමතියි නම්, ඔයාලා අපෙන් පෙරලන් පැල හදලා අපිටම දෙන්න කැමතියි නම්, වෙළඳපොළ හොයාගන්න මහන්සි වෙන දෙයක් නෑ. ඒ වගේම පැල හොයන්න මහන්සි වෙන දෙයක්වත් නෑ. මෙන්න මේ වගේ ලස්සන පැල තමයි අපි රුපියල් 10,000ට ඔයගලන්ට එවන්නේ. ඒ ව්‍යාපෘතියට එකතු වෙන්න කැමතියි නම් ඔයාට පුළුවන් මම මේ තිරේ දාන්න WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා විස්තර ටික දැනගෙන. ඉතින් රුපියල් 10,000ක් වගේ පුංචිම පුංචි මුදලකින් මේ වගේ ලොකු වැඩක් කරන්න පටන් ගන්න පුළුවන් කියලා කියන්නේ මම හිතනවා ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් ඒක. ඒ වගේම තමයි දැනටමත් මගෙත් එක්කතු වෙලා ඉන්න කට්ටියට ගොඩාක් ස්තුති. ඔයගොල්ලන්ගේ වගා කටයුතු හැම වගා කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා විස්තර අහන්න අමතක කරන්න එපා. ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්න ඕනි නම් ඔයාලත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා අහන්න කොහොමද ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙන්නේ කියලා.